අයිස් සහිත තිරස්මාර ගමන් කරන ස්කන්ධ කිලෝග්‍රෑම් 1100 1400 AB රථ දෙකක් තියෙනවලු. හරිද? ඊට පස්සේ පුතා මෙහෙමයි කියන්නේ. ඝර්ෂණ සංගුණක දෙක දෙනවා දෙකරම 0.13 ගානලු. ඒ කාර්ය සංඥා පූර්ව අසර නවතින අතර B කාර්ය නවතා ගැනීමට නොහැකිව ඒ කාර්ය පිටුපස වෙලා වදිනවලු. හරි. පුතේ එහෙනම් B කාර්යක කිසියම් ප්‍රවේගයකින් ඇවිල්ලා නිශ්චලව තියෙන ඒ කාර්යකේ ගැටෙනවා නේද? ආ ඒ කාර්යකේ ස්කන්ධ 1100 දා ගන්න ඕනේ අපි කිලෝග්‍රෑම්. ඕකේ. B කාර්යකේ ස්කන්ධ කිලෝග්‍රෑම් 1400 දා ගන්න ඕ. ඕකේ. ඊළඟ මොකද වුණා කියන්නේ පුතේ? ඊළඟ මොකද වෙන්නේ? ගැටීමෙන් පස්සේ කාර්යක මීටර 8.2ක් ඉස්සරහට ගිල නතර වෙනවා. B කාර්යක මීටර 6.1ක් ඉස්සරහට ගිල නතර වෙනවා. හරි. දැන් මෙහෙමයි ගැටුමෙන් පස්සේ B කාර්යක කිසියම් ප්‍රවේගයකින් යන්න ඇති ඉස්සරහට A කාර්යකත් කිසියම් ප්‍රවේගයකින් ඉස්සරහට යන්න ගන්න ඇති. ඕකේ. රයිට්. ඊට පස්සේ ඒගොල්ලෝ කොච්චර දුර ගිහලා නතර වෙන්නේ කියලා දීලා තිනවා ඝර්ෂණය නිසා මන්දනය වෙන්න එපේ. ඵලයෙන්ම මෙහෙම කියනවා. ගැටුමට මොහොතකට පසු ඒවල ප්‍රවේගය කීයද? හරි. පුතා අනිවාර්යෙන් ඝර්ෂණ නිසා මෙයා ලක්වන මන්දනය හොයලා චලිත සමීකරණයෙන් දුර පාවිච්චි කරගෙන හොයන්න පුළුවන්. රයිට්. නමුත් මම ඇත්තටම වඩා කැමති දැන් මගේ තීරි පන්තිරි විෂ බඳිටවා මෙන් දන්නවා කාර්ය හා ශක්ති සම්බන්ධයෙන් හදන්න මම වඩා කැමති. දැන් මෙයා මෙතනින් නික්මෙනකොට එයා සතුව චාලක ශක්තියක් තියෙනවනේ පුතේ. ගැටුමෙන් පස්සේ නික්මෙද්දි ටික දුරක් ගිහින් නිශ්චල වේදී ඒ චාර්ශක්ති එහෙම් පිටීම වැය වෙනවා ඝර්ෂණ බලයේ ඉරහිව කළ කාර්යයේ විදිහට. හරි. ඝර්ෂණ බලයක් ලියන්න පුළුවන් මියු ගුණ කිරීම R කියලා R වෙනුවට දාන්න පුළුවන් MG කියලා. MG ගුණ කිරීම S කියලා ලියන්න. හරි. සිම්බල් M ට සිම්බල් M කපලා දානවා. හරි. භාගයේ ගුණ කිරීම නැත්නම් VA වර්ගය සමානයි කොළනේ දෙක උඩට ගත්තා ඝර්ෂණ සංගුණක 0.13යිලු G 10ක්ලු 10ක් තමයි ඉතින් නේද? ඒක ඉස්සරහට ගියා මීටර කීයද පුතේ? මීටර 8.2. හරි. මීටර 8.2ක් ඉස්සරහට ගියා. ඊපස්සේදී මේකේ ඔයා වර්ගමූලය අරගෙන බලන්න පුතේ. මම උත්තරේ සූදානම් කරගත්ත නැත්නම් ගොඩක් වෙලා යන හින්දා 4.6ක් විතර එනවාද කියලා ඔයගොල්ලෝ චෙක් කරගන්න පුතේ. මම ප්‍රශ්න හදන වෙලාවේ නිකන් ගහලා බැලුව උත්තරේ. ක්‍රමයේ එක ලකුණකුත් උත්තරේ එක ලකුණකුත් තියෙනවා. ඊරස්සේ හරවන්නේ ගැටුමේ මොහොතට පසු B ගේ ප්‍රවේගය මොකද්ද? හරි. එහෙනම් B රත් ඔය වැඩේම කරන්න. හරි. මේ වැඩේම කරන්න. එතකොට යාර VB වර්ගයට එන උත්තරයේ දෙක ගුණ කිරීම ඝර්ෂණ සංගුණක යාගේ 0.13යි. හරි. ගුණ කිරීම G කෙනෙක් වෙනා 10යි. ගුණ කිරීම එයා ඉස්සරහට ඇදලා ගිය දුර. එයා ඉස්සරහට ගියපු දුර ප්‍රමාණය මීටර 6.1ක්. හරි. පුතේ දැන් ඕක සුරු කරලා ගන්න ඕනේ. රයිට්. මයික බලලා කියන්න පුතේ. මේක සුරු කරාම ආසන්නව 4ක් වගේ ඒ. චෙක් කරලා බලන්න ආසන්න හොදේ 4ක්. හරි. 1.3යි 2.6යි. හරි. ආසන්න වෙනවා. ඒකට ලකුණු 2යි. දෙකේ ඝර්ෂණ බල ක්‍රියා කරතත් මේ ගැටුම සඳහා රේඝාසනේ දාන්නේ කොහොමද කියලායි අහලා තියෙන්නේ. හරි. අනේ ඊට කලින් ඔව් රේඝාසනේ දාන්න පුළුවන් නෑ කියලා අහනවා. පුතේ පුළුවන්. 93 91 ද ප්‍රශ්නෙත් තියෙන එක අහලා තියෙන කතාවක්. ඒකට හේතුව ගැටුමකදී ක්‍රියා කරන ආවේගී බල හා සංසන්දනයේදී ඝර්ෂණ බල නොගිනිය හැකි නිසා රේඝාසන දාන්න පුළුවන්. රේඝාසන දානවා කියලා තන දාන්නේ පුතේ ගැටුමකට මොහොතකට පෙරයි මොහොතකට පසු ගම්‍යතාව සමාන කරන එක. එක ලකුණයි. ඒක අහලා ප්‍රශ්න පටන් ගත්ත ඊළඟ කොටසේදී ඒක තේරෙන්න එපා. එන රේඝාසන දාන්න ඕනේ කියලා. මනුස්සකමට. නැත්නම් කවුරු හරි කල්පනා කරා මෙහෙම මම ඔය ඒ කොටස අහන්නේ නැතුව B වල අහලා කැලේ කවරම අහලා තිබ්බ කියලා හිතන්නකෝ. සමහරවම කල්පනා කරා මේක රළු පාරක් නේ. රළු පාලක රේඝාසන දාන්න බෑනේ කියලා හිතලා ගාන එතනින්ම අතහැරලා දාන්න ඉඩ තියෙනවා. එහෙම කරන්න එපා. රේඝාසන දාන්න පුළුවන් කියලා හේතු ගන්නවා මම එතන. මනුස්සකමට. හරි. ඊට පස්සේ අහනවානේ ගැටුවෙන මොහොතේ පෙර B ගේ වේගය කීයද? හරි. මොහතකට පෙර බීගේ ප්‍රවේගේ. හරි. අනිවාර්යෙන් රේඝාසනේ දාන්න එනවා අපිට. මේ අතර රේඝාසනේ දාද්දි පෙර ගමේතාවක් තියෙනවා බීට. ස්කන්ධ 1400 ගුණ කිරීම ප්‍රවේගය U සමාන කරන පුතේ ගැටුමින් පසු ගමේතාව ගන්නකොට පුතේ මෙයාගේ ස්කන්ධ 1100. හරි. එයා ඉස්සරහට ඇදලා යන ප්‍රවේගය 4.6.
එකතු කරන්න ඕනේ 1400 ගුණ කිරීම එයා ඉස්සරහට ඇදලා ගිය ප්‍රවේගයේ 4. පොතේ මේක සුළු කරගත්තාම B ඇවිල්ලා ගැටුණු ප්‍රවේගය ගන්න පුළුවන්. හරි. පොතේ බලන්න ඒකට 7.6ක් විතර එනවද කියලා. 7.6ක්. හොඳේ. MS ඍණ 1. ඒතර ඒක රේඛාසන දාන මෙන්න මේ වැඩේට 1,00,000යි. අපි තු මේ උත්තර වාතින් වැරදිලා. ඒ වැරදිව මෙතන හරියට ආදේශ කරලා. එන ආදේශයේ ලකුණු හරියට මෙතන ලකුණ තියෙනවා. නමුත් ඒතර මේ ලකුණ ඔයාට අහිමි වේවි. ගැටුම් හතරතුර ඒ හැවි එකිනෙක සමග 0.4ක් කාලයක් ක්‍රියා ගැටිලා තිබුණාලු ආවේගී බල වෙනස් වෙච්ච ඉති දීලා තියෙනවා මට අපිට හරි F max කියන එක අහලා තියෙනවා හරි මෙතන පාවිච්චි කරන තීරිය තමයි FT ප්‍රස්ථාරයක වර්ග බලයෙන් එන්නේ ගම්‍යතා වෙනස හරි FT ප්‍රස්ථාරයක වර්ග බලයෙන් එන්නේ ගම්‍යතා වෙනස හරි දැන් මේ ප්‍රස්ථාර වර්ග බලය ගැන ත්‍රිකෝණයක් භාගයයි ආධාරකයේ 0.4යි ගුණ කිරීම F maximum කාටද මේක දාන්නේ කාට හරි කමන ඒට දාන්නත් පුළුවන් බීට දාන්නත් පුළුවන් දැන් ඇත්තට ඒට දාන එක ලේසි ගමිත වෙනස හොයන්න මොකද දන්නවද යාට පෙර ගමිත බිඳුවයිනේ ඒතර පසු ගමිත විතරක් ගත්තම ඒක තමයි ගමිත වෙනස වෙන්නේ හරි එයාගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1400 රයිට් ස්කන්ධයේ 1400 ගුණ කිරීම එයාගේ ප්‍රවේගය 4.6 රයිට් තේරු මෙයා දාන්න තිබුණා ඈ මෙයාගේ පෙර පසු ගමිත දෙක වෙනස අරගෙන එයාට ඕක සමාන කරත් ඒත් හරි මේකේ තියෙන පුතේ ආවේගයේ සමන ගමිතා වෙනස ආවේගය ගන්න FT ප්‍රස්ථාර වර්ගඵලය හරි ඕක සුරු කරාම බලමු පුතේ බලන කොළොන 25300ක් නිව්ටන් වගේ උත්තරයකට එනවද කියලා 25300යි නිව්ටන් හරි කෝකලත් ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න ඔය කෙනේවා හරි ඊට පස්සේ කොටස ලේසි අනේ පුතේ ඒක ලකුණු කිව්වේ නෑනේ ලකුණු දෙකයි ඈ මේකට එකයි උත්තරේට එකයි ගැටුමේදී හානි වූ චාලක ශක්තිය ගණනය කරන්න හානි වූ චාලක ශක්තිය පෙර මුළු චාලක ශක්තියෙන් පසු මුළු චාලක ශක්තිය අඩු කරන්න එපේ ඕන වෙන වෙනම හදලා පෙන්නන්නද පෙර චාලක ශක්තිය දිනකොට පෙර චාලක ශක්තිය තියෙන එක්කෙනාටයි බීර විතරයි භාගයයි ස්කන්ධ 1400යි ගුණ කිරීම වේගය කීයද පුතේ 7.6යි යාගේ වර්ගයයි හරි ගැටුමෙන් පසු මුළු චාලක ශක්තිය ගන්නකොට චාලක ශක්තිය දෙන්නරම තියෙනවා ඈ භාගයයි හරි ඒගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1100යි ඒ ලැබුණු ප්‍රවේගය කීයද පුතේ ඒ ලැබුණු ප්‍රවේගය 4.6යි ඒකේ වර්ගයයි එකතු කිරීම භාගයයි 1400යි ගුණ කිරීම බීර ගැටුමෙන් පස්සේ ලැබුණු ප්‍රවේගය ආසන 4යි කියලා කිව්ව 4 වර්ගය ඔයා මේක වෙනම සුළු කරන්න ඕනේ මේක වෙනම සුළු කරන්න ඕනේ ඊට පස්සේ හානි වූ චාලක ශක්තිය ගන්න හරි පෙර මුළු චාලක ශක්තියෙන් පසු මුළු චාලක ශක්තිය අඩු කරලා දාන්න බලමු පුතේ 17594ක් වගේ ඉන්න ඕනේ 17594ක් විතර ජූල් එනවා ඒකටත් ලකුණු දෙකක් ඔයාලට මං දෙනවා හරි ඕකේ දැන් තමයි මේ වෙද්දි ලකුණු පුතේ ඔයාලට 10යි හරි බලමු 10ක් 11ක් විතර දීලා තියෙන්නේ මේ ගැටුම ප්‍රත්‍යස්ත අප්‍රත්‍යස්තද ගැටුම අප්‍රත්‍යස්තයි චා ශක්ති හානියක් සිදු වෙලා තියෙනවා එහෙනම් චාශක්ති සංස්ථිතික වෙලා නැහැ ඒ නිසා මේක අප්‍රත්‍යස්ත ගැටුම එක ලකුණයි ඉදිරි ලකුණු ඔක්කොම හිමි වෙන්නේ මේ ඊළඟ කොටස රූපතා B A සමග ගැටීමේ පෙර හරි B ඇවිල්ලා ගැටුණු ප්‍රවේගය මතකද පුතේ 7.6යි හරි B A සමග ගැටීමේ පෙර තප්පරයක් මන්දණයෙන් ගමන් කර තිබුණි හරි හරි ඒ කියනම තප්පරයක් තිස්සේ මන්දණය වෙලා ඇවිල්ලා තමයි මෙන්න මේ ප්‍රවේගයෙන් වැදලා තියෙන්නේ බී රේදුරාගේ ප්‍රතික්‍රියා කාලය 0.5යි. ප්‍රතික්‍රියා කාලය කියන්නේ වදින්න යන එකල අනතුරක් දැක්කලා ඒකට ප්‍රතිචාරය දක්වන බ්‍රේක් එක ගහන්න යන වෙලාව. ඒතකොට ඒ වෙලාවේ ඇතුළත වාහනේ යවෙන්නේ ඉස්සරහට ඒකාකාර ප්‍රවේගයෙන්. බී රේදුරා රථේ නවතා ගති යුතු බව දකින්නට ඇත්තේ බී ආලෝක සංඥාසිර කොප්පන දුරකදීද? හරි කොච්චර දුර තියේදී දකින්න ඇත්තේ වදින්න යන්නේ කියලා. හරි. පුතා බී ටෙස්සන් එම් ඒ දාලා බලනවා ඝර්ෂණ බලය නිසා ලක්ුණු මන්දනය. මියු ආර් ආර් වෙනකොට එම් ජී දානවා සමානයි සිම්පල් එම් ඒ සිම්පල් එම් සුළු කරා මෙයා මියු 0.13යි ජී 10යි සුළු කරලා ගත්තම 1.3යි හරි 0.13 වරක් 10 කියන්නේ 1.3යි හරි ඝර්ෂණයස ලක් කළා දෙන මන්දරේ 1.3යි එතකොට යා මන්දරේ වෙන ඇවිල්ලා වැදුණු ප්‍රවේගය අපි දන්නවනේ පුතේ 7.6යි කියලා එරේ මන්දරේ පටන් ගද්දි තිබිච්ච ප්‍රවේගය V සමාන යොදන AD දාලා ගන්න පුළුවන් හරි එතකොට ඒ කාලේ අවසන් ප්‍රවේගය තමයි අර කියන 7.6 කියන එක එතන මන්දර වෙන්න ගද්දි ප්‍රවේගය තිබුණේ කියන්නේ අපි දන්නේ නැහැ. මෙයා 1.3යි කාලයේ 1. මේකේ හරිය නිශ්චානම් පුතේ 8.9ක් වෙනවා. හරිද? එතකොට
අර ප්‍රතික්‍රියා කාලයේ තපර දශම පහක් තියෙනවා නේද පුතාලා? ඒ දශම පහ ඇතුළත වාහනේ ඉස්සරහට එන්නේ මේ ප්‍රවේගය. අන්න ඒක ඒකාග්‍ර ප්‍රවේගයෙන් නිසා ඉස්සම නියුටි දාලා බලමු පුතේ 8.9 ගුණ කිරීම කාලය තපර භාගයක්. හරි? එතන එනවා 4.45ක් කියලා. 4.45ක් ඒකාග්‍ර ප්‍රවේගයෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ මන්දරේන අතරතුරේ ඉස්සරහට ගිය දුර හොයන්න මේක ලේසි කියලා මට හිතෙන සුළු කිරීම අතිනු. හරි? පුතේ මන්දරේන පටන් ගන්න ප්‍රවේගය කීයේ තිබිලද? 8.9 තිබිල. හරි. තප්පර ඉවර වෙනකොට මන්දරේලා අවසානයේ තියෙන ප්‍රවේගය 7.6යි. එකතු කරලා දෙකෙන් බෙදලා ඒකට එක ගුණින් කරනවා. කාලයකින් ගුණ කරනවා. පස්සේ මේකයි එකහු කරලා තියන්නේ. හරි. ඔය දෙක එකතු කරලා තියන. එතකොට අනතුරු දෙක මුළු දුර මීටර 12.7ක් කියලා එන්න ඕනේ. හරි. ලකුණු 15ක් වෙන අවශ්‍ය තුන ලකුණු ගන්න 3.14 බලන්න ඒ ප්‍රමාණය තමයි මේ කොරසට දෙන්නේ. තේරුණාද? පැහැදිලිද? මේක පැහැදිලි නේද? හොඳටම මම හිතනවා ඝර්ෂණ සලකු මන්දරේ හොයලා ඒ තප්පර ඇතුළත මන්දරේ වෙලා එළ ගැටුනේ ප්‍රවේග 7.6 නම් මන්දරේ වෙන්න ගත්තේ කීයක ප්‍රවේගින්ද කියලා බලනවා. අර ප්‍රතික්‍රියා කාලය තුල ඒ ප්‍රවේගයෙන් තමයි තප්පර භාගයක් ඉස්සරහට ගිහින් තියෙන්නේ. ඊළඟ තප්පර ඇතුළත ගිය දුරත් හොයලා මේ දෙක එකහු කරාම තමයි අනතුරු දැක්ක මුළු දුර අපිට එන්නේ. හරි.